ඔබ යමකුට ඇත්තටම ආදරය කරන්නේ නම් ඔහුගේ අතීතය පිළිගෙන එයා අත්හැර දමන්න දෙනෙත්. වෙලාව රෑ 10යි. මුළු පරිසරයේම අඹරෝමයි. මහා වැස්සක් ඇඳ වැටෙනවා. ස්කීම් එකේ ළඟ ගෙවල් පවා නොපෙනෙන තරමට වැස්ස ප්‍රබලයි. වැස්ස සමග තද හුළඟක් හමාගෙන යනවා. දේවාංගණී ඇඟ සෝදාගෙන රෑඳුම දාගෙන එනවා. ඇය දෑ තකුලාගෙන වගේ ඇවිත් ජනෙල් තිරේ මෑත් කරනවා. ඔහුගේ කාමරේ විදුලි පහන් දල්වා තියෙනවා. ඔයා නිදි නෑ ඇයට හිතෙනවා. තව පැය දෙකකින් ඔයාගේ උපන්දිනේ උදා වෙන්නේ. දේවාංගණී මිහිරි ලෙස සිතනවා. ඇය ජනේලේ ග්‍රිල් එකට බර වෙලා ඔහුගේ කාමරයේ දෙසම බලාගෙන ඉන්නවා. මොනවද දන්නේ නෑ මේ රෑ හැරගෙන කරන්නේ. ඒක දැනගන්න ඇයට තියෙන ලොකු ඕනකමක්. පිරිමියගේ ජීවිතේ අහිංසකව අවසන් ගෑණීට එන ආසාවට කියන්නේ වෙන නමක්. ඒක කෙල්ල නොදන්නව නෙමෙයි. අදත් සයිමන්ට් එකක් කරන්න අරන් එරිලා ඇති. ඔහුට ගොඩක් වෙලාවට වෙන්නේ ඒක. පරිකරක මෘදුකාංග නිර්මාණය පහසු දෙයක් නෙමෙයි. ඒක හරි සීරුවෙන් පරිස්සමට කරන්න ඕන දෙයක්. ඔහු මේ දවස්වල සුපර් මාකට් පොස් සිස්ටම් එකක් නිර්මාණය කරනවා කියලා ඇය දන්නවා. ඔහුගේ කල්පිත සුපර් මාකට් එකේ නම ෆ්‍රෙෂ් මාකට්. ඒ සියල්ල ඔහු ඇයට කියලායි තිබුණේ. කැෂියර් පොයින්ට් හතරක් තියෙනවා. මේන් ස්ටෝ එකයි, එකවුන්ට්ස් ඩිපාර්ට්මන්ට් එකයි. කැෂියර් පොයින්ට් හතරයි එකට කම්බයින් කරන විදිහට තමයි පොස් එක හදන්නේ. ඔහු කිව්වා ඒක පහසු දෙයක් නෙමෙයි. මම මෘදුකාංගය හදලා ඒක අලුතෙන් ලියන්න ඕනේ. පරිගණක වැඩසටහන ලියන එක පහසු නැහැ. ඔහුගේ අවසන් විභාගයේ නිර්දේශිත ලකුණු වලින් 60%ක් ලැබෙන්නේ මේ මෘදුකාංගයටයි. වැස්ස තවත් වැඩි කරනවා. ඇය උඩට එද්දි අම්මා ඇයට මෝල්ටඩ් මිල්ක් එකක් හදලා දුන්නා. කෙල්ල හිතේ මේ ලොකු මග් එක කොහොම බීලා ඉවර කරන්නද කියලායි. ඔයාට කතා කළොත් ඩිස්ටර්බ් වෙයිද දන්නේ නැහැ. ඇය ෆෝන් එකත් අතේ තියාගෙන හිතනවා. කෙල්ල හිත හිත ඉන්නකොටම ඔහුගෙන් ඇවතුමක් එනවා. Thank you so much. ඇය ඉතින් කියනවා. මොබයිල් වේව්ස් වලටත් වඩා වේගෙන් වෙන දෙයක් යනවද ඔයාට? I think so. Happy raining අයියේ. කෙල්ල කියනවා. දෙනිත් හිනා වෙනවා. Same tune අංගේ. Shock වැස්සනේ. Healing showers. On my parched soul. ඇයි කියන්නේ ඇගේ ඉරිතැලුණු හදවත මතට වරුසා වසින බවයි. ලස්සන අදහස්නේ. දෙනෙට හිතෙනවා. Someday. It will be a flowers rain. ඔව් කියන්නේ දවසක මේ වැස්ස මල් වැස්සක් වෙයි කියලයි. But my. ඇයි දෙයක් කියන්න යනවා. Don't focus with and also life. ඔහු කියනවා. කවදාවත් කාලගුණය ගැනවත් ජීවිතය ගැනවත් අනාවැකි කියන්න එපා කියලයි දෙනෙත් කියන්නේ. අයියේ ඉතින් මොනාද මේ වැස්සේ හැරගෙන කරන්නේ? හොඳට පොරවගෙන නිදාගන්නේ නැතුව? ඇය ආනවා. කියන බබත් හැරගෙන ඉන්නේ. හොඳට පොරවගෙන නිදාගන්නේ නැතුව නින්ද යන්නේ නැති ලෙඩක් ඇවිත්. ඇය අංකෝ කියනවා. ඒක එච්චර හොඳ ලෙඩක් නෙමේ. දන්නවා. දැනුයි කාලා ඇවිත් වොෂ් එකක් දාගත්ත නංගි. මොනවද කෑවේ? අම්මයි මායි අද පහන් කෑවේ ලුණු තෙල් දාලා. එහෙම කන්න ඇයත් ආසයි. ලුණු බැඳුම් රහයිනේ. කනකොට මට නංගිවත් මතක් වුණා. ඇත්තටමද? ඇය ආනවා. අම්මා රහට ඒක හදනවා. ටිකක් සැරට.
කනකොට මතක් කළානේ ඇති. අද කෑවේ තෝසේ. තාත්තා එනකොට මූගාස්සකින් තෝසේ ගෙනත්. මටත් කනකොට මතක් වුණා. ඇය කුරින් වගේ කියනවා. මෙහෙම මතක් වෙන එකේ තේරුම මොකද්ද කියලා අහන්න දෙන්නටම හිතෙනවා. ඒ සමහර දෙබස් තිරපිටපතේ තියෙන්නේ ටිකක් ප්‍රමාද වෙලා. දැන් මොනවද කරන්නේ? මේ YouTube එකේ සින්දුවක් දාගෙන බැලුවා. වැඩක් කරන්න එහෙම ෆිට් එකක් නෑ අද. මොකද්ද දාගත සින්දුව? ඇයන්නේ ඇයටත් ඒ සින්දුව ගන්නයි. මේ දවස්වල ඉන්දියාවේ ලස්සන ෆිල්ම් එකක් යනවා නංගි. රම්‍ය වාස්තවයා කියලා. හරිම ලස්සනයි. ප්‍රබෝධේව ඒක ඩිරෙක්ට් කළේ. ඒකේ ඉන්නේ කමල් හසන්ගේ දුව ශෘති හසන්. ඉතින් ඒ රම්‍ය වාස්තවව මූවීකේ ලස්සන සෝන් එකක් තියෙනවා. ඒක අහහා උන්නේ. මොකද්ද සෝන් එක? ඇයට සින්දුව පසුබිමින් ඇහෙනවා. ඒක හරි ලස්සන සින්දුවක් වෙන්න ඇති කියලා කෙල්ලට හිතෙනවා. ජිනේ ලගාහෝ පෙහෙලා සියාදා, පෙහෙලාසේ සියාදා, තුම්පේ මනේ ලගාහෝන් කියලා. හින්දි දන්නවද? අනේ නෑ, ටිකක් දන්නවා. මොකද්ද දන්නවද මේ සෝන් එකේ මීනින් එක? ඒකත් බැලුවද? ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න කලින් මම ඔයා වෙනුවෙන් ගොඩක් මැරිලා තියෙනවා. ඒකයි තේරුම. දෙනෙත් කියනවා ඇගේ පපුවට මොකද්ද වුණා වගේ දැනෙනවා. ඇයි ඒ සෝන් එකටම ඔයා කැමති? ලස්සන මීනින් එකක්නේ. ඒකනේ මාත් දාගන්න ඕනේ. ඒක මං අහන්න උන්නේ. ඔය සොෆ්ට්වෙයාර් ප්‍රෝග්‍රෑමින් කරන ගමන් ඔවා තහන්න පුළුවන්ද? ඇයි බැරි? මං නිකන් හැවේ. මට ඔයාව පේනවා. දෙනිත් කියනවා ඔහු ඉන්නේ ජනේලේ ගාවයි. කොල්ල ජනේලේ විවර කරලා අත වනනවා. මටත් පේනවා කළු කොල්ලෙක්ව. ඇය සිනාබරව කියනවා තව බෑ දෙකකින් එක්කෙනෙගේ උපන්දිනේ. ඔයාට එක හොඳට මතකයි. ඔහුට හිතෙනවා මං ඉපදිලා තියෙන්නේ පාන්දර 4 ගානකට. අම්මා පැලෙන්නේ නැති එදා. ඉපදිනකොට කිලෝ 2 එහෙම තමයි හැමෝම. ඇයි අම්මා දෙනෙත් කියලා දාලා තියෙන්නේ? S2 වගේ කියන්නේ මම. කොල්ලා සිනාබරව කියනවා පුදුමයි පණ කියලා දැම්මේ නැතුව. එයා පණ වගේ ආදරේ ඇති. කෙල්ල කියන්නේ හරි ආදරෙන්. මං උදේ කිරිබත් කියනවා හොඳේ. අම්මටත් කිව්වා. අම්මා මොනවද කිව්වේ? අම්මා කිව්වා කෙල්ලට කිව්වනම් කිරිබත් කටක් කන්න එනවනේ කියලා. කිව්වනම් අපි එනවා තමා. අම්මා හොඳයි පුතාට වැඩිය. කෙල්ල කියනවා ඇහෙටත් එන්න ඕන. ඒකයි මේ කන්දොස් කිරියාව. එහෙනම් එනවද? එහෙම බෑ. ලස්සන්ට කියන්න ඕන. නැතු එනවද එහෙම? හරි. උදේ කිරිබත් කටක් කාලා යන්න වරෙන් සුදු නංගියේ. කෙල්ල මුව තද කරගෙන හිනා වෙනවා. ඒක කියපු ලස්සන විතර. ඇය කියනවා හයාමාරට විතර එන්න හොඳේ. තව උදේ වුණාම ස්කීම් එකේ කට්ටිය පිරෙනවා. දෙනෙත් ඒක දන්නවා. හෙට අනිද්ද වෙද්දි කොහොමත් ස්කීම් එකේ ලස්සන කතාවක් යනවා. කොල්ලත් බලාගෙන ඉන්නේ ඒ කතාව යනකල් තමයි. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.